ක්වල හැමටම ක චප්ෂාන ු චනල්ලකට ආදරම් පිගන්නවා මං අද කියලා තෙන්නේ න්නේ බට ්‍රයි මස් රෝම් ි් එක කදාගන්න විදිිය ඉතින් අපි බලම් මේකට මොනවද අපිට ඕන වෙන්න කියලා මං අද මේකට පවිච්චි කරන්නේ ිමේජි ඒ අනැත්තන් සයිමේජි කෙලත් කියනවා ඉතින් ඒ ජ්‍රැපනස් මස්රම් එකක් හරි මර සයි වගේම ගුණායි ඉතිං ඒ වෙඩ කඩාගෙන තියාගන්න ලුණු ච්වල්පයක් වගේම කෝන් ෆලා් පොඩ්ඩක් මේ සැදිි දෙකක් විතර බිත්තරයක් හොඳට ගසාගන්න එක බිත්තරයක් එමගේම ගම්බිරිස්කුඩ ස්වාල්පයක් අපිට හොන වෙනවා. ඉතින් මම මේ මස්රුම් ටික මේ විදිහට පොඩිවට පෙන් කර ගැන ඒක අපි ලුණු ගම්බිරිස්ථාලා මේ විදිහයට හොඳට අනාගන්නවා මතක ති ගෙන ගුල මේ මස්්රූම ගන්න අ වශනය අපි ලංකාය සාමාන්‍යයෙන් පස් පාච්චි කරන්න ඔයිස්ට මස්රුම් හීනියයට ඉරාගන මේ විදිහටම උගලන්ට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඒ ලොුණු ගම්බිරිස්ථාපු අනපුයකට ිත්තරයකින් මේ සැති දෙක තුනක් මේ විදිහයට දාලා අපි දැන් කාලවන් කරනවා. ගොඩක් නෙමෙයි පොඩ්ඩක්. ඉතින් බිත්තර ටික මේ විදිහයට ොඳට මස්රෝම් එක තැවරෙන විදිහයට කාලවන් කල්ලා අපි මේකට දැක් ඔෝන් පලාව ටිකක් මේ විදිට උඩින් ඒහගන්නවා මතකතියාගන්න මේක හරිම සියුම් තුනි බැටර එකක් විදිහට තයි අප බැදගන්නයන්නේ ඉතින් ගොඩක් මම පාම්පිටි දාලා අපි අරසානය හදන්න බැටර එකක් නෙමේ කෝන් ෆලා ෆොඩ්ඩක් දාලා මේ දිහයට අතගා ගන්න. පිද ගත් ශරම් ි බැදගන්න මයින්නන්නේ ඉතින් ානයකට තෙල් ටික් දාලා තෙල් රත්වයගෙන ඇතිේ දිහයට අර පිටිමිශ්‍රණය අතගාපු මශරෝම් ටික අපි බැදගන්න මතක තියාගන්න ම ම ගත්ත ගොඩම් පොඩිමස්රෝම් ජතියක් හොල තුනීමට ඉරාගන්නවනම් ගොඩක් කලාම එක බාඳන්න ඕනෑ මේ වගේ ලාවට බැදීගන දි ගන්න එක ගුණත් නැතිවෙනවා වගේම රස අඩුවෙන යිතින් ලාවට බැදුනහම ඇති අපි මොකද එක ආපහ කිය නිසා. ගලන්න මෙතන පේනවාවමද මේ විනාඩියක් වගේ තමයි බැදගත්ත ඉතිම මේක තෙරෙන් අයෙන් කරගන්නවා ඉට වැඩිය බඳන්න එපා හිති ේදවිදි ගොල අනිත් මශරුම්ටිකත් බැදගන්න ඒය අතර තුරේ බලමු අප ෆ්‍රයි කරගන්ඩ මොනාද අවශ්‍ය වෙන් ද්‍රාවේටික කියලා. මේකට අපිට ඕන බට ස්වාල්පයක් හීනිවට කපාගත්ත ලූුණු සුදුලූුණු ස්පරිං අනියන් එම නැත්ත ඔගොලන්ට ලූනු ගස් මේ වගේ අඟල්තුනක විතර කෑලි වලිච්ච මිරිස් කැප්සික ඔගලන මාල මිරිසු තීනයටට කියල ගන්න පුළුවන් චිලිපේස්ට් සොෝය සෝස් මේ සෑහැන්දක්ඒ වගේම තක් කලිසෝස් ටොමට සෝස් මේ සැහැඳි දෙකක්. පෑන්න එකක් ලිපේතියලා අපේ බටටික මේ විදිහට දාගන්න බටටි දිය වීගනෙද්දී ලු ටියි සුදු ලූනු එකතු කරන්න මොකද බට ගොඩක් කලාි පෑණිකේ තිබොත් ඔුල න්න බට කල්පාට ව බ්‍රව් කලරක්කිනවා යිට පසේ පොඩ්ඩක් විත්තරහයනවායිඉතින් බට දිය වේගෙන දී ඔුල ලූුණු සදුලනු ටිකතු කරගෙන මේ විදිහයට කලවන් කරගන්න දැමේ ලුණු සුදු ලනු ටික ඉදිී ගැ ඇතිම් අට ල ු සහගම් ිරිස්්ටික එකක තුරගන්න ගොඩක් දාහන්න ප ගලන්ටමතකයි අප මශරුවමක දදින්න කලින් ඒකටත් ලුණ දැම්ම ලුණුගම්මිලරි සිතින් මෙතන මේ අලුතෙන්දාාන දේවල්වට ඇකතුරගන්න ඕන හිද ලුණුගම්බිරිිෂ්ිකමේ විදිියට එකඇතුරගන්න. ඒටික දාලා අප මේකර දැන් චිලිපෙේස්්ටික දාලා හොඳින් කලවන් කරගන්න මේක අපි ඉක්මනට හදනවා එක හින්දා ගොල්ලු අවශ්‍යදේවල් ලඟගින් තියාගන්නට් අක්ග ලා දාහන්න ඕනිස. ඉල්ිේට් එකගත් දිහට අපි ලුණුත් එක්ක හොඳට කලවන් කරගන්න ඒටි එන්ට පස්සේ තක්කාලි සෝසකෙන් මේ විදියට එකතු කරගන්නවා ඒත් හොඳට මිෂ්ට කරලා ඉ කලවගුුණට පස්සේකට දාගන්න අපේ සෝය සෝෂ්ටික සොයසෝ අපි බොහොම පොඩ්ඩය ගත්තේ ඇති මේ මිශ්්‍රණයටි දදාන්න නදේ වල්ද දා ගොක් කිර ති මේ විදියට හොඳට මිශ්‍රවුණනාට පස්සේ. ගුලන්ට තරෙනවා දැම්මේ ක සෝසකක් වගේ හිදිලා හොඳට හැදිලා තියෙනවා ඉතින් අපි අන්තිමට මේකට එකතු කරගන්න අපේ කැප්සිකම් නැත්ත මාලු මිරිිස්්ටික ොඩක් ළලයි දෙන්න වශ්‍ය නැහැ ඊටත් පස්සේ තමයි දාගන්න අපේ ලුණු ගස්ටික මොක දෙයකෙක්මට කලින් දැම්මත් නැත්තම් මල වෙලා යනවා ඉතිං ලුණු ගස්ටික දානත් එක්කම අපි බැදගත් මශ්්‍රෝම් ිත් ඔබල්ලො මේක දාලා ලවන් කරගන්න මේ විදියට ක්මින් කලවන් කරගන්න නැත්තන් අපේ අර ූුගස්වල තියන කොපාට ගත්තියම නැතිවලලානවා යිතින්ම මේ විදිහට ටොස් කරගන්න ගොල්ලට හැදක ගන්නපුලුවන් කිපාශයක්ක් නැහැ ඉතින් මේ තමයි අපි හදාගත්ත බඩ ෆ්‍රයිම රූම්. නිතරම අපේ ගෙදර හදලාකානවට තෙල්දාලා කිරිදාලා ඔවිදිහට වලට වැඩිය ඉතින් මේක ගොඩක් වෙනස් විදිහක් ඉතින් ඔගොල්ලවන්ට ගෙදර හදලවන්න වගේ මුත්ත එක් කියන වෙලාටත් හදන්න පුළුවන්. හදලබල්ල මටත් කියන්න ඉතිං අදත්වෙනදගේම එකක තුනාට ගොඩක්කිස්තුූති චැනල්ල සබස්ක්‍රයිබ් කලන ඇත්තන් සබස්බ් කරන්න තවත්දවසක් මේයාගේම රසවත් රෙස්පිය කක් කරගෙන ඔගොල්ලු හම්බ වෙන්නන්න ඉතින් හැමෝටම සුබදාවසක් බොමස්තුූතියි.